අයිබෝවන් හැමෝම ඉතාමත් ආදරයෙන් අපේ වීඩියයි එකට පිළිගන්නවා. ඉතින් අදාපයනවා තිරුපතිවදින්න තිරුපති දේවාලය ගැන හැමෝම කතාාවෙන කාලයක් මේ කාල්ලය. අපිට නිතරමා හන්න දකින්න ලැබෙනවා අපේ දේශපාලනය ඉන්න ඉහල්ලම පුටෝලාය නිතරම තිරුපතිවදින්නට යනවා. ඒ යන්නේ ඕන්ට ආශිර්වාද ලබාගන්න. නොවෙයි ලොවපුරා හින්දි බැතිමතුන් අතර තිරුපති ඉමහත් ප්‍රසාධයක් හිමිකරගත් දෙවලා සමහර දිනවල බැතිමතුන් ලක්‍ෂයඉක්මවා වන්දනා කරන්නට පැමිණෙනවා ඉතින් ඒත් තිරුපති ගැන අද අපි කතා කරනවා විඩිය එක හොඳයින්නම් ආදරෙන් ඉල්ලා සිටිනවා අපි සස්කයිප් කරන්න ලයික් කරන්න තව කෙනෙකුට දැනගන්නට ක්ශ්‍යයා කරන්න ඉතින් උදේදම් රෑවෙනකං පැය දහයිකටත් වඩා පෝලිමේ බලං ඉඳලා තප්පර දෙකක් තුනක් තෙවියන් වන්දනා කරන තැනක් තමයි තිරුපති. එතින් ඒතරම් කැපැවීමක් කරලා තමන්ගේ දුක්කම් කටලු තෙවියන්ට කියනවා සැනසීමක් බලාපොරොත්තුවෙන්. තිරුපති දෙවොල මේතරම් බැතිමතුන්ගේ ප්‍රසාාදයට පිළිගැනීමට ලක්වීමට හේතුවනුවේ මේ දෙවොලේ විශ්ණු දෙවියන් කලාක්. ජීවමානව වැඩ සිටීමයි. ඉන්දියාවේ මේ නිසා තිරුපති ජනාප්‍රියම දෙවළ බවට පත්වෙනවා. මේතෙවල මහා හාස්කම් පිරිතනක් මේ නිසාත් දිනකට පන්දහසත් ලක්ෂත් අතර බැතිමතුන් ප්‍රමාණයක් දෙවෝල වැඳ පුදාගැනීමට පැමිණෙනවා. තිරුපති පිහිටි ශ්‍රමණීය පරිසරේ පූජාබෝමිය පිහිටි කඳුගැටේ කඳුමුදුන් හතක් තිබෙනවා මේ දෙවල් බිමි ෆිවිද පද පූජා දකින්නට ලැබෙනවා. එතිෙන් මැදැනතියෙන ජනාප්‍රයම පූජාවක් තමයි කාසිමුට්ටි පූජාව. කාසිමුට්ටි පූජාව පොවත්වා විශ්ණු දෙවියන් පත්මාවතිය හා විවාහවීමේදී ගත් ණයක්සිහිපත් කරමින් යාඥඥා කරනවා. අති විශේෂ කාරණාවක් වන්නේ මේ කාසිමුට්ටි පූජාවෙන් බැතිමුතුන් දේවාලයට පූජා කරන මුදල් ප්‍රමාණය ඉන්දියන් රුපියල් ලක්ෂ දේශීය විසිපහකටත් වැඩි මාසේකට තවත් සුවිශේසි පූජාවක් තමයි මෙහි සිදු කරන බැතිමුතුන්ගේ කේස කල්්‍යානය දෙවියන්ට පූජා කිරීම මේ පූජාව නිසා දිනකට ලැබෙන කෙස් ප්‍රමාණය ටොන් එකකටත් මාදක් වැඩි මේ කෙස් අලවිකිරීම මහරහා දේවාලය විශාලාදායමක් ලබනවා මෙහි කොඩාක්ම ජනප්‍රිය පූජාවක් තියෙනවත් තවත් එතමයි තුලාපූජාව මෙහිදී පුද්ජලාගේ සරීර බර අනුව භාරවීම සිදු කරනවා. ඉතින් ලංකාවේ ප්‍රකට්ට දීශපාලඥයන් මේ තුලාපූජාව තිරුපතිහි සිදු කරල තිබුණා. හින්දු විශ්වාසනුව මේ ගෙවෙන්නේ කලියුගයයි. කළියයුගේ අවසානය කා මේ කාලේ විශ්ණු දෙවියන් තිරුපති දෙවලේ වැඩවාසය කරයි. ීලංකාවේ පක්ෂ විපක්ෂ බොහෝ දේශපාලච්ඥනියෝ තිරුපතිගොස් හසිර්වාද ලබාගනිති. මෙහි වන්දනා කරන්නට වැඩි වශයෙන්ම සාමාන ජනතා පැමිණෙනවා. ඕන්ට කරදරයක් නැතුව වන්දනාමාන කරන්න සියල්ලු පාසුගම් සලසාතිබෙනවා. සිලංකවිම්මින්ම ඉන්දියාවෙත් ව්‍යාපාරිකයන් නලුනිලියන් සමාජයේ ඉහළ පැළැන්තිී අයතිරුපති වන්දනාව චාරිත්‍රයක් වශෙන්න්නිටු කරනවා. සමහර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙන් වාර්සිකව ලාබයෙන් කොටසක් අඩිවාරයෙන්ම තිරිපති දෙවොල වෙනුවෙන් වෙන්කර තිබෙනවා. තිරුපති දෙවලොට දිනකට අති විශාල මුදලක්කි එකතු වෙනවා. තිරුපති උත්සව සමයේ පමණක් තිරුපති දෙවොල ඉන්දියන් කෘපියල් බෙලියන විසිපහක් උපියයෙනවා. තිරුපති තියෙන්න්නේ ඉන්දයාාවේ අන්්‍රපදේශී. දෙවල නිසාම මේපදේශය දැන් දියුණුුවමින් තිබෙනවා දෙවොලොට මේ ලැබෙන අති විශා මුදලින් කොටසක්. බැතිමතුන්ගේ සුභසාධනය පිණිස වෙන් කරනු ලබනවා. බැතිමතුන්ට ආහාර්පානාදිය සැපීමටත් මේ මුදල් වෙන්ඩ කරනවා. බුදුන්වහන්සේගේ පාදලාංචනයක් තිරුපති කදුමුදුනේ පිහිට ඇති බවට බෞද්ධයන් අතර විශ්වාසයක් තිබෙනවා. බුදුන් වහන්සේ සුනාපරත්නයට වැඩම කරන අතර සප්ත බදු තවස්තුමා හමුුවෙනවා තවසා බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි බවඉල්ලා සිටිනවා. පැවිදි වී. මවට වැදුුම් පිඳුම් කිරීමට පෝජනීය වස්්ටතුුවක් කිල්ලෙනවා බුදුන් වන්සේ තමන්ගේ පාද සටහන තිරුපති කාදු මුදනේ තබනවා මෙවැනි බෞද්ධ පුරාවෘථ තිබනත් අද වෙන විට තිරුපතියන අපේ ලංකාවයාය වන්දනාවයන්නේ දෙවියන් දකින්න බුදුන්ගේ පාද සලකුණු වන්දනාමාන කරනවට වඩ ඕවන් උත්සාහ කරන්නේ මඟගේෙ දුම් කම්පකටු නැ කල්ල ජීවිතේ කඩයිම් පසුකරයන්නට දෙවියන්ගේ ආශිරුවාදය ලබාගන්න.ගවපට්ටයක් පාලනය කළ ගෝපිකා නම් සුන්දර යෝතියට විශ්ණු දෙවියන්ගේ හිතබැඳෙනවා. ගෝපිකා සමඟ ආදරයෙන් වෙලී සිටින අවස්ථාවක විශ්ණු දෙවියන්ගේ ප්‍රියම්භිකා වූ ලක්ෂ්මිය තෙන්ට පැමිණෙනවා. විශ්ණු දෙවියන්ගේ අධිෂ්ඨාන බලයෙන් ගෝපිකා මහ කළු ගල බවට පත් කරනවා. ඉන් පසුව විශ්ණ දෙවියන්ගේ හාස්කම් මැති තැනක් බවට මේ තිරුපති පර්වතය පත් වෙනවා.